ආයිබෝවන් සුබෝ දේශනක් අද දවසත් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් කොයිඩ් ගැන බොහෝ වැදගත් තොරතුරු තමයි බලන්න යන්නේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න දන්න තියාලුවන්ටත් ෂෙයාර් කරන්න පුළුවන් නම් ලයික් එකක් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න දිගටම සපෝට් කරන්න පළවෙනිම කොයිඩ් ඩිනාර් රේට් ගැන බලමු ලංකාවේ මුදල් වලින් ඩිනාර් එකක වටිනාකම රුපියල් 1063යි ඉන්දියාවේ මුදල් වලින් ඩිනාර් එකක වටිනාකම රුපියල් 269යි මේ ගාන ගෙවන්නේ අල්මුල්ලා එක්චේන්ජ් ඇප්ලිකේෂන් ඔන්ලයින් හරහා අල්මුල්ලා එක්චේන්ජ් මෙයාල තියෙන මැෂින් ගාන බලමු ඉන්දියාවට රුපියල් 268.45යි ලංකාවට රුපියල් 1059.88යි ජෙමියාල තියෙන මැෂින් සමහර වෙලාවට වැඩියෙන් ගෙවනවා සමහර එක්චේන්ජ් මැෂින් වල අඩුවෙන් ගෙවනවා ගාන කීයද කියලා අනිවාර්යෙන් ඉස්සරලාම අහන්න ඒ වගේම සියලු එක්චේන්ජ් වලම දැනට එකෝන් නම්බරේ හංගනවා මේක නිතරම මතක් කරන්නේ ඔබ කොලයක් අරගෙන යද්දි ඒ අරගෙන යන රිසිප්ට් එකේ එකවුන් නම්බරේ හරියට පේනවද කියලා බලාගන්න. සමහර විට එකවුන් නම්බර් පේන්නේ නැතුව ගියොත් ඔබට ඒ අදාළ එක්චේන්ජ් එකක් හම්බෙන්නේ නැතුව ගියොත් වෙන එක්චේන්ජ් එකක දාන්න අනිවාර්යෙන් එකවුන් නම්බර් අවශ්‍ය වෙනවා. එක නම්බර් එකක් හරි වැරදුනොත් දවස් ගාණක් පරක් වෙනවා ඔයාගේ මුදල්. නැවත ලැබුණත් නැවත කමිෂන් ගෙවලා තමයි එවන්න වෙන්නේ. United Gulf Exchange Corporation ඉන්දියාවට ෆිලිස් 750යි ලංකාවට දිනාර 1යි අය කරනවා. Al Zamil Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන්. UJ Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන්. Kuwait Asian International Exchange ෆිලිස් 750යි අය කරන කමිෂන්. Kuwait අතරතුල Al Nada ARY, Amman Exchange, UJ Al Zamil, Ansari Exchange, Lulu Exchange, Joyalukas, KBE UAE, Oman Exchange, Bahrain Exchange. මේ වගේ තවත් ගොඩාක් එක්ස්චේන්ජ් තියෙනවා. නිතරම මතක් කරනවා. මීටත් වඩා තවත් එක්ස්චේන්ජ් තියෙනවා. මේ දවස්වල සිකුරාදා විශේෂයෙන්ම අද සිකුරාදා අනිවාර්යෙන් බොහෝ දෙනෙකුට යන්න හම්බෙනවා සිටි පැත්ත යන්න හම්බෙනවා එක එක තැන් වලට යන්න හම්බෙනවා මෙන්න මේ වගේ ප්‍රදේශවල ගිහිල්ලා අනිවාර්යෙන් හොයලා බලලා දාන්න ඔයා දුක් මහන්සියලා හම්බ ගන්න මොදල් රුපියලක් හරි සතයක් හරි වැඩිපුර ගියොත් ඔබට තමයි ඒක ලාභ ඒ නිසා කරුණාකරලා මේ වගේ එක්ස්චේන්ජ් වල දාන්න ජෙමියා වල තියෙන මැෂින් වල ගාන හොඳයි නම් දාන්න නැත්නම් කවදාවත් දාන්න එපා කොයිට රතරම් මිලගෙන බලමු කැරට් 18 ග්‍රෑම් එකක් ඩිනා 14යි ෆිලිස් 854යි කැරට් 21 ග්‍රෑම් එකක් ඩිනා 17යි ෆිලිස් 329යි කැරට් 22 ග්‍රෑම් එකක් ඩිනා 19යි ෆිලිස් 100යි කැරට් 24 ග්‍රෑම් එකක් ඩිනා 19යි ෆිලිස් 805යි අද රතරම් මිල ෆිලිස් 150කින් තමයි අඩු වෙලා තියෙන්නේ මේ දවස්වල නිතරම අඩු වෙනවා වැඩි වෙනවා නමුත් හරි ගාණක් තාම ආවෙ නැහැ ඩිනා 17 මාරක් සති 3කට කලින් තිබුණා නමුත් මේ වෙන විට දිනා දෙකකින් නැවත වැඩි වෙලා තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉවසන්න. කරුණාකරලා මේ දවස්වල මිලදී ගන්න එපා. තවත් ඉස්සරහට අනිවාර්යෙන් අඩුවේ. අඩු වුණොත් අනිවාර්යෙන් ඔබට මතක් කරන්න. ඒ වගේම පළවෙනිම නිවුස් වලට යන්න කලින් කොයිටට ඇතුළ අද නිවාඩු යන සියලු දෙනාම පුළුවන් තරම් පරිස්සමෙන්. ඔබ ඉන්න තැන වැටලීමක් සිදු වෙන්නට ඉඩ තියෙනවා. ඔයා යන තැන වැටලීමක් සිදු වෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම කරුණාකරලා නිවාඩු යන අය මද්ද්‍රව්‍ය මාත් පෑන් පාවිච්චිය පුළුවන් තරම් නවත්ත ගන්න. ඒ වගේම අද මුහුදු වෙරළ ළඟ නැත්නම් චිල්ඩ්‍රන් පාක් මෙන්න මේ වාගේ ප්‍රදේශවල වල යන අය නම් කවදාවත් අපද්‍රව වෙසි කරන්න එපා. මේ තහනම් කරපු තැන් වල මසුන් අල්ලන්න එපා. ඩිනාර් 5000ක දණයක්. කොයි හරි කුණු එකක් ක්ලිනික්ස් කොලයක් හරි විසි කරලා තිබුණොත් ඩිනාර් 500ක දඩයක්. ඒක දඩයක් විදිහට වැදුනොත් ඔබට රටට යන්නත් බෑ. මම්නු සාෆර් වැටෙනවා. ගමන් තහනම් කරනවා ඒ මුදල් ගෙවනකම් කරුණාකරලා පරිස්සමෙන් ඒ වගේම සියලුම ප්‍රදේශවල වල වැටලීම දැනට ස්ථීරම සිද්ධ වෙනවා ඒ නිසා වීදි ව්‍යාපාරිකයන් එක එක වෙළඳ පොළ එක එක අර පොළ තියෙන මාර්කට් ඒ වගේ ප්‍රදේශවල යන එකත් පුළුවන් තරම් අඩු කරගන්න සවුදි අරේබියා සම්පූර්ණ රටම යට වෙලා තියෙනවා සියලුම ප්‍රදේශවල වහින තත්ත්වය අල්ලාදවියන්ගේ තරහ ගොඩාක් ලබා ගත්තද කියලා නම් දන්නේ නැහැ කියන්න. නමුත් මේ අවස්ථාවේදී සවුදි අරේබියා සම්පූර්ණයෙන්ම යට වෙනවා. නමුත් එහි අපේ කම්කරුවනුත් ඉන්නවා. සියලු දෙනා වෙනුවෙන් පුළුවන් තරම් ප්‍රාර්ථනා කරන්න. ඉස්සරහට විනාඩි 3ක 4ක මේ වීඩියෝ සම්බන්ධව තියෙනවා. කැමති අය බලන්න. නැත්නම් ඉස්සරහට යන්න නිවුස් තියෙනවා. يا الله يا الله يا الله يا الله طاحت من خير طاحت طاحت من خير يا الله يا
කොයිට අමාත්‍යවරුන් විසින් අලුත් නිවේදනයක් දැනට අලුත් නීතියක් පවර්ලා තියෙනවා කුලි නිවාසවල නැවතත් අලුත් ගැටලුවක් ආරම්භ වෙන්න යන්නේ ඩිනාර් 5000ක දඩයක් විශේෂයෙන්ම කුලියට දෙන නිවාසික ප්‍රදේශවල වල කාමරයක් හදලා කුලියට දෙන කොයිටියාට ඒ වගේම නිවාසික ප්‍රදේශවල වල බ්‍රෝකර්ස්ලා කිව්වොත් ඔබට තේරෙනවා කාමරවල් අරන් දෙන බ්‍රෝකර්ස්ලා ඒ වගේම කාමරවල් අරගෙන පාර්ටිෂන් බෙදලා කුලියට දෙන අය මෙන්න මේ වගේ අයටත් දිනාර් 5000ක දඩයක් අනිවාර්යෙන් මෙන්න මේක වහාම නවත්තන්න ඕනේ කියලා ඉල්ලීමක් කරලා තියෙනවා අමාත්‍ය මණ්ඩලය විසින් අනිවාර්යෙන් මේ වැඩසටහන නැවත කුවේට් රටේ ඇතුළ ආරම්භ වෙනවා කරුණාකරලා පරිස්සමෙන් පුළුවන් තරම් කුවේටි නිවසවල කාමර අරන් ඉන්න අය පුළුවන් තරම් වෙන තැනකට යන එක ඔයාලට ගොඩාක් හොඳයි අපාර්ට්මන්ට් වල බිල්ඩින් වල චෙකින් එක ගොඩාක් දෙනට අඩුයි හේතුව ඔය ඔතන මොනහරි මද්රෝයේ සම්බන්ධයෙන් මොනහරි ප්‍රශ්නයක් තිබ්බොත් තමයි වැටලීමක් සිදු වෙන්නේ. නමුත් කුවේටි නිවාසික ප්‍රදේශවල වල නැවත නිතරම වැටලීම. කරුණාකරලා පරිස්සමෙන්. බහලේෆා ප්‍රදේශවල කාන්තාවන් සහ පිරිමි අය අතරමුට අරගෙන තියෙනවා ගණිකා වෘත්තිය සම්බන්ධයෙන්. සාක්ෂි පිටින්ම අහු වෙලා තියෙනවා. ඒවට උපකරණවල් පාවිච්චි කරන සියලු දේම ලැබිලා තියෙනවා. අපේ කාන්තාවන් සහ පිරිමි අය කරුණාකරලා පරිස්සමෙන්. කණ්ඩ නැතත් මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා. මේ රටේ දැනට HIV AIDS රෝගී වැඩි වෙලා තියෙනවා. HIV පරීක්ෂා කරන උපකරණත් ළඟදී අහු වුණා. මේ වගේ රෝගයක් අරගෙන අහු වෙලා ලංකාවට ගියාම ඔබගේ දරුවන් ගැන, ඔබගේ ස්වාමි පුරුෂයා ගැන නැත්නම් ඔබගේ බිරිඳ ගැන කල්පනා කරලා බලන්න. ඔය අරගෙන ගිහිලා එහෙත් දෙන්න යන්නේ. කරුණාකරලා පරිස්සමෙන්. ඒ වගේම මද්ද්‍රව්‍ය කිලෝ 80ක් සමග පුද්ගලයෙක්ව අතරමඟ අරගෙන තියෙනවා. කුවේට් රටේ ඇතුළ දැන් නිතරම සිද්ධ වෙන්නේ මෙන්න මේ මද්ද්‍රව්‍ය ව්‍යාපාර. දැන් පළමු හේතුව මේක තමයි. කුවේට් රටේ ඇතුළ මද්ද්‍රව්‍ය කවදාද පටන් ගත්තේ අතරමඟ ගන්න? එදා ඉඳන් තමයි අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ ඇතුළ. පුළුවන් තරම් කරුණා කරලා වහාම නවත්තන්න මේ වගේ පාවිච්චි මේ වගේ ව්‍යාපාර. එහෙම නැත්නම් 1 1 2 අමතලා මේ වගේ කවුරු හරි ඉන්නවනම් අල්ලලා දෙන්න. පින් සිද්ධ වෙයි. හිටපු අමාත්‍ය ෆහද් අල් ජනෆාවි මාධ්‍ය වලට දෙනවත් කරලා තියෙනවා විශේෂයෙන්ම මෙන්න මේ තොරතුරු පුහුණු නැති කම්කරුවන් මේ රටට යවනවා. ඒ අය බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ඇතුළ ඕන මාර්ගකින්
දැන් සියලු දෙනාම නැතුව ගියත් සමහර අය බලාපොරොත්තු වෙන්නේ ඒකට. ඔබ දන්නවා ළඟදී finger තියලා ගියපු අය වෙන ඇඟිලි මාරු කරලා බද්ධ කරලා ඇඟිලි වෙන ඇඟිලි හැම හදලා මේ රටට එන්න උත්සාහ කරා. ඒ වගේ අයත් ඉන්නවා. මොකද මේ රටේ ඇතුළේ මේ මද්‍රව්‍ය ව්‍යාපාර එක එක නීති විරෝධීව වැඩවල වල සල්ලි හම්බ කරලා පුරුදු වෙච්ච අය. ඒ වගේ ආගෙන් අපිටත් ගැටලුව. ඒ වගේම සබහල් හමත් ප්‍රදේශවල කොයිට රටේ චුට්ටක් වැස්ස චුට්ටක් ආවනම් හරි. කැලින්ම මෙන්න මේ කොයිටි තරුණයන් පටන් ගන්නවා මේ වැඩසටහන. කරුණා කරලා පරිස්සමෙන්. පාරවල් වල යන අය ඒ වගේම රියදුරන් විශේෂයෙන්ම කරුණා කරලා පරිස්සමෙන්. තව දෙයක් මොකද මෙන්න මේ වාගේ වැඩසටහනක් යද්දි ගිහිලා බලාගෙන ඉන්නත් එපා වීඩියෝ කරන්නත් එපා. ඉස්සරහෙද්දි ටයර් කෑල්ලක් හරි නැත්තම් ගල් කෑල්ලක් හරි ඇවිල්ලා ඇහැට වැදුනොත් අන්තිමට එහෙත් හිල් වෙලා යයි. පරිස්සමෙන්. ඒ වගේම සාදල් අබ්දල්ලා ප්‍රදේශයේ දෙනට කාන්තාරවල් වල දුවන අර බයික් තියෙන රෝද හතරක් තියෙන බගී වගේ. ඔන්න ওই බයික් එක හරහා ළමයින්ටත් පාරේ එවදින ආයිටත් නිකන් එවදින අයටත් කරදර කරනවා සාදල් අබ්දුල්ලා ප්‍රදේශයේ ළමයි. මෙන්න ඔයාලට දකින්න පුළුවන් මෙතන වීඩියෝ එකේ. මෙන්න මේ ආයෝගගෙන දෙනවත් කරලා තියෙනවා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට. ඒ වගේම ළමයි එක්කගෙන යන ගෘහ සේවිකාවන් කරුණා කරලා පරිස්සමෙන් පාරේ එවදින අය පුළුවන් තරම් පරිස්සමෙන්. ඒකට තව හේතුවක් තියෙනවා. මෙන්න බලන්න එගේලා ප්‍රදේශයේ ෆින්තාස් එගේලා මෙන්න මේ ප්‍රදේශයේ තමයි මෙන්න මේ සිද්ධිය. මෙන්න බලන්න රේපෙදීම කොහමද කියලා. මෙන්න බලන්න කොහමද යන්නේ කියලා. රෝන් සයිට්. ඔහොම ඇතුල් වෙලා යනවා. මේ වාගේ නොදන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ස්ටේරින් වීල් එක ඇල්ලුවා නම්, වාහන කරකුවා නම්, පෑගුවා නම්, ඉස්සරහ ගියා නම් හරි එයා රියදුරු. අන්තිමට මැරෙන්නේ අපි තමයි. මොකද දැන් වන් වේ වුණත් එක පැත්ත විතරයි වාහනේ එනවා කියලා කිව්වත් සමහර විට අනිත් පැත්තෙන් නම් කවුරු හරි මේ විදිහට එන්නට තීර තියෙනවා. දැන් දෙපැත්තෙම බලන්න සිද්ධ වෙලා තියෙනවා වන් වේ එකක්. පුළුවන් තරම් පරිස්සමෙන් මේ රටේ ඇතුළේ ඉන්න සියලු දෙනාම. ඒ වගේම නැවතත් මතක් කරනවා සමහර විට අද සවස වෙනකන් වතුර එන්නේ නැති වෙන්නට ඉඩ තියෙනවා. දැනට ටැංකිය වල තියෙන වතුර තමයි පාවිච්චි වෙන්නේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ වගේම සිකුරාදා නිවාඩු දවස ඇඳුම් සෝදන්න තියේ. ඉතින් ඒ හින්දා වතුර පාවිච්චි කරන්න සිද්ධ වෙයි. කරුණා කරලා පාවිච්චිය පුළුවන් තරම් අඩු කරගන්න. විශේෂයෙන්ම අද දවස සමහර විට වැඩ එහෙ ඉවර වුණේ නැත්නම් තවත් පරක් වෙන්නට ඉඩ තියෙනවා. අද නැතුව හෙට වෙනකන් වතුර කපන්නටත් ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ප්‍රදේශයේ මතක් කරන්න නැවතත් සොයිබා ඉන්ඩස්ට්‍රියල් ඒරියා, ෆහහිල්, සවුත් සබහියා, මැංගෆ්, බුහලේෆා, මහබූලා, ෆෙන්තාස්, අබල්හසානියා, ෆෙනයිතිස්, මැසීලා, රමයිතියා, සල්වා, ජබ්‍රයා, බයාන්, මිශ්‍රෙෆ්, මෛදන් හවාලි. මෙන්න මේ වගේ ප්‍රදේශවල් වල. නමුත් මේ නම සඳහන් කරලා නැති ප්‍රදේශවල් වල ප්‍රශ්නයක් නැහැ. මොකද එහෙට එන වතුර ලයින් එක වෙන ලයින් එකක් වෙන්න පුළුවන්. මොනවා හරි මේ පිළිබඳව හදිසි තොරතුරක් දැනගන්න ඕන නම් නම්බර 152 මේක තමයි හදිසි ඇමතුම් සේවාව. 1.2 102 වගේම මේක 152 152. මෙන්න මේක හරහා ඔබට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. මොනවා හරි වතුර ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පැමිණිල්ලක් යොමු කරන්නත් පුළුවන්. ඒ වගේම මොනවා හරි ගැටලුවකට විසඳුමක් ගන්නත් පුළුවන්. ඒ හින්දා මෙන්න මේ අංකය පාවිච්චි කරන්න. මේක තමයි විදුලි සහ ජල අමාත්‍යාංශයේ අංකය. මෙච්චර පැහැදිලි කරලා විලාවක් අරගෙන ඔබ දන්නවා මගේ தત્ත්වය. මම නිතරම ඔබට දෙනවත් කරනවා. මට සමහර විලාවට ආහාරයට ලැබෙන විලාව. දවල් නිවුස් එක හදන්න ඔයාලට හවස 4ට නිවුස් එක හදන්න එකමාර වෙනකොට මම නිදහස් වෙනකොට මට කන්න වේලක් හම්බ වෙනකොට ඒ වේලාවත් මම සමහර විට නිවුස් වලට පාවිච්චි කරනවා. හේතුව මොකද මොනවා හරි හදිසි පණිවිඩයක් ඔයාලට දෙනවත් කරන්න. තේරුම් ගන්න වෙන දේවල් ගැන පැහැදිලිවම කියන්නේ මේ වගේ දෙයක් ඔබටත් වෙන්න එපා කියලා තමයි. කරුණා කරලා පරිස්සමෙන්. අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. ධනතිවලන්ට ෂෙයාර් කරන්න පුළුවන් නම් ලයික් එකක් කරන්න සියලු දෙනාටම දෙවි පිටයි.